ආණ්ඩුව විසින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මේ පනත තමන්ට අවශ්‍ය ආකාරයට තමයි දැන් සකස් කළ තියෙන්නේ. මුල් පනත් කෙටුම්පතේ තිබිච්ච අඩංගුව සහ දැන් මේ සම්මත වෙච්ච එක පැහැදිලි පරස්පරයක් තියෙනවා. එක වගන්තියක් තියෙනවා. විගණකාධිපතිවරයාට යම් රාජ්‍ය නිලධාරියෙක් වැරදි අසත්‍ය තොරතුරු සැපෙව්වොත් අධිකරණ ක්‍රියාවලියකින් ඒක ඔහු වැරදිකරු කියලා ඔප්පු නොවති. උපරිම දඩය රුපියල් ලක්ෂයක් මේ පනතේ යෝජනා කළ තියෙනවා. දැන් ආණ්ඩුවම යෝජනාවක් ගිනව ඒක 5000ට අඩු කරන්න. අපි සංශෝධනයක් ගේනවා. අවම දඩේ 5000ක් වෙන්න ඕන. කෑ ගහලා යන්තම් 5000 25000 කරගත්. ඒ විගණනයේදී වැරදිකරුවන් හැටියට අඳුර ගන්න පිරිස් වලට ඉතින් ඒ දඬනේ අය කරගැනීමේ බලය තියෙන ඕන විගණන කොමිසමට. හැබැයි විගණන කොමිසම තිබිච්චේ බලය ආණ්ඩුව බාර දීලා තියෙනවා දැන් අමාත්‍යංශ ලේකම්වරුන්. ලේකම්වරයා වරදක් කළොත් මේකේ අධිභාර පනවන්න යෝජනා කළා තිබුණේ ජනාධිපතිවරයා. අනික ජනාධිපතිතුමාම තමයි ලේකම්වරු පත් කරන්නේ. ඒතොර ඒ ජනාධිපතිතුමාම ලේකම්තුමාට අධිභාර පනවන්නේ නැහැ. ආණ්ඩුව මොකද කරේ? අපෙන් ගත්ත සංශෝධන ටික ආණ්ඩුවේ සංශෝධන හැටියට ඉදිරිපත් කරා. මගේ කලිසම ඇඳගෙන අගේට උගේ වගේ යනවා කිය. විශේෂයෙන් කැබිනට් මණ්ඩලය නොදන්න වැඩක් කරන්න ගිහිල්ලා හත් පොලේම ගාගෙන තියෙන්නේ මේ.